අම්බපාලි මහණෝනේ වයසට ගිහිල්ලා. අම්බපාලි ඒ වෙනකොට ඇය ගණිකාව. පිරිමි කී දෙනෙක්ගේ ජීවිතව තුළට අඳුර එකතු කළාද? එච්චර අඳුරකින් හිටපු අම්බපාලි වයසට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මොන ගැහුනේ? ධර්මය ඇහුවා, පැහැදුනා, මහණ වුණා. බ්‍රහ්මචාරී ජීවිතේ නැමෙති එළියෙන් එක් පුංචි කාලයක්, සතියක් දෙකක් වගේ කාලයකින් ඔර ජීවිත කාලෙම කරපු අඳුර, ඒ වෙච්ච වැරදි ඔක්කොගේම අඳුර නැසුවනේ. මං කියන එක තේරෙනවද? ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් මේ ධර්මයෙන්. ඒ නිසා ඔබට දුක් වෙන්න තැනක් නැහැ. මෝසලයි කියලා හිතන්න එපා. කාලකන්ණී කියලා හිතන්න එපා. අවාසනාවන්තයි කියලා හිතන්න එපා. මන් තරම් පෞකාර ගෑණියෙක්, මන් තරම් පෞකාර මිනිහෙක් නැහැ කියලා හිතන්න එපා. අච්චර බමුණෙකුත් නිවන් දැක්කා නේව. අම්බපාලි වගේයත් නිවන් දැක්කා නේව. බුදුවරුන්ට කඩු ඔසවාගෙන ආපෝයත් නිවන් දැක්කනේ. බුදුරජාණන් වහන්සේගේ පාවලින් අල්ලලා ගඟෙන් එතරට විසි කරන්න ඕන කියලා නවවිධ වර්ෂා වර්ෂලා ගර්ජනා කරපු ආලෝක වගේ යක්ෂයොත් සෝහන් වුණා නේව. තුට ආලෝක යක්ෂයාට දුකයිද මම බුදුරජාණන් වහන්සේට ගර්ජනා කළා කියලා? නෑ. ආලෝක යක්ෂයාගේ හිතට එළිය ආපු ගමන් අඳුර නැති වුණා. තුට ආලෝක යක්ෂයාට හොයන්න අඳුරක් තියෙනවද? දැන් අත ගන්න අඳුරක් තියෙනවද? කොස්සෙන් අතු ගාලා දාන්න අඳුරක් තියෙනවද? හිත එළිය වුණා. ඔයාලා නිතර නිතර බණ අහන්න ගත්තොත්, නිතර නිතර දන් දෙන්න ගත්තොත්, සෑය බෝධි වඳින්න ගත්තොත්, පිරිත් කියන්න ගත්තොත්, බණ පොත් කියවන්න ගත්තොත්, ඊළඟට සිල් සමාදන් වෙන්න ගත්තොත් එහෙම ඔබගේ හිත ආලෝකමත් වෙලා 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 අර ජීවිතේ කාටවත් සාප කරන්නේ නැහැ පින්වතුනි. නෙන්දම්ම මට මෙහෙම කළා, මේ මිනිහා මට මෙහෙම කළා, අරයා මෙහෙම කළා, දරුවා මෙහෙම කළා කියලා අඳුරක් හිතේ තියාගන්නේ. හිත එළිය වුණොත් ආලෝකමත් හිත, හිතයි පළමුව උපදින්නේ. ඊට අනුව යහපත් දේවල් උපදිනවා. මතක තියාගන්න, මරණ මංචකේ පවා ඔබට පිහිට තියෙන්නේ හිත අඳුර වුණොත්ද එළිය වුණොත්ද? එළිය වුණොත්. අපි කියන්නේ ඔබ ඉස්පිරිතාලේ ඉන්නවා. ඔබ ඉස්පිරිතාලේ ඉන්නකොට ඔබගේ නෑදෑය ඔබ බලන්නේ නැහැ. දැන් වටේ පිටේ ඉන්න ඇඳවල් වටේ ඉන්නවා කට්ටිය. ඔබ බලන්න කවුරුත් නැහැ. හිත එළිය වෙනවද අඳුර වෙනවද? අඳුර වෙනවා. අඳුරු හිතෙන් පහළ වෙන්නේ කුසල් සිතිවිලි, දකුසල් සිතිවිලි. හිතකට එදවන මේ බණ අහපුව මතකද? නෑ. කටින කරපුව මතකද? වට වන්දනාව ගියව මතකද? හිතකට මතක් වෙන්නේම අරයාවෙනේ, අරයන් ආවෙනේ කියලා. මරණින් මත්තේ සුගති උපදින්නේ නෑ. සමහරලාට උසුම තද වෙලා ඉන්නකොට අනිත් අය පපු උඩ නැගලා උසුම තද කරනවා අර කෘතිම ශ්වසනය දෙන්න. එතකොට අරයට තරහා යනවා ලෙඩාට. එතකොට තරහා යෑම කියන්නේ හිත එළියක්ද අඳුරක්ද? ඈ, අඳුරා. එතකොට අඳුරු හිතෙන් මැරුණො හොඳ ලෝකෙ කියන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මගේ හිතෙන් මම මැරෙන මිනිස්සු දකිනවා. ඒ මිනිසුන්ගේ හිත ගොඩක් අඳුරු වෙලා, දුෂ්ට වෙලා මැරුණාට පස්සේ හිසේ තියෙන බරක් බිම තියෙන වේගෙන් නිරේ උපදිනවා. තංකිස හේතු, ඒකට හේතුව කිම? චේතෝහිස් භික්කවේ පදුට්ටං. හිත දූෂ්‍ය වුණා. ඒවෝ මිදේ කච්චේ සත්තා. මේ ආකාරයෙන් පින්වත් මහන්නේ, සමහර සත්වයෝ හිත චේතෝ පදෝස හේතුච්ච පන භික්කවේ ඒවෝ මිදේ කච්චා කායස්ස බේදා පරම්මරණ දුග්ගතින් අපායන් දුග්ගතින් නිරයන් උපපජ්ජති. අපාය දුග්ගතියේ නිරේ උපදිනවා. හිත දූෂ්‍ය වෙලා. පින්වත් මහන්නේ, මම මගේ හිතෙන් මැරෙන මිනිසුන්ගේ හිත දකිනවා. මෙයා නම් මැරුණට පස්සේ සුගති උපදින්නේ කියලා. හේතුව හිත ප්‍රසන්නයි යාගේ. හිත ප්‍රසන්න වීම තමයි මැරුණට පස්සේ සුගති උපදින්න හේතුව. හොඳට මතක තියාගන්න පින්වතුනේ,
මැරුණට පස්සේ හොඳ ලෝකෙක යනවාද නරක ලෝකෙකද යනවාද කියලා තීරණය වෙන්නේ හිත ආලෝකමත්ද අඳුරුයිද කියන කාරණාවත් එක්ක. පින්කම් මතක් වෙනකොට හිත එළිය වෙනවද අඳුරු වෙනවද? අන්න ඒ හිත එළිය කරන්නයි පින්කම් මතක් කරන්නේ. ඒකෙන් වෙන්නේ ඒකයි. ඒ හිත එළිය කරන්නයි පින්කම් මතක් කරන්නේ. ඉතින් මතක් කරනකොට හිත එළිය වෙන්න තමන් පින්කම් කරලා තියෙන්න ඕන. දහං කරුණු සිහි කරනකොටයි හිත එළිය වෙන්නේ. ඒකට යා දහං අහලා තියෙන්න ඕන. ඒ නිසා මැරෙන වෙලාවේ හිත ආලෝකමත් කරගන්න ඕන කියන එක ඔබටත් මටත් පැවරෙන විශාල වගකීමක්. අඳුරු වුණොත් නම් දරුවෝ ගැන හිත හිතා, මොනුබුරෝ ගැන හිත හිතා, බිරිඳ ගැන හිත හිතා, ස්වාමියා ගැන හිත හිතා, නෑදෑය ගැන හිත හිතා, ඉඩකඩම් ගැන හිත හිතා, එක ලෙඩෙක් මැරුණා, මැරෙනකොට කිව්වා බැංකු පුතේ රන්වරෙන්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා පිරික් කියන්න ගියා. පිරිත් ඕන්නේ කෝ බැංකු පොත. ඊට පස්සේ බැංකු පොත ගෙනාවා. කරුමේ කියන්නේ බලන්න සංසාරේ බැංකු පොත ගෙනාපු ගමම්ම පපුවට තුරුල් කරගත්තා. එහෙම්ම මැරුණා. බැංකු පොතේ තිබිලා තියෙනවා ලක්ෂ 300. එයාට ලැබලා දුන්නේ සුගති උපතක්ද දුගති උපතක්ද? ලක්ෂ 300කින් කළේ හිත එළිය කළාද අඳුරු කළාද? දැක්කනේ. දී දානයක් දීලා තිබ්බනම් බත් පිඩක් දුන්න, බත් පිඩෙන් හිත එළිය කරනවනේ. දුන් දෙයෙන් කරන්නේ හිත එළිය කරන එක. ළඟ තියාගත්ත කෝටි 300නුත් කළේ හිත අඳුරු කරපු එක. පැහැදිලිද මං කියන එක? ඔය වගේ සිද්ධි ගොඩ. ඉතින් මේ මැරුණාට පස්සේ මිනිස්සුන්ගේ හිත වැහෙන හැටි, මැරෙන වෙලාවේ අඳුරටපත් වෙන හැටි. ඒ නිසා පින්වතුනි, මේ හිත එළිය කරගන්න මේ දහම් පරියාය හොඳට හිතට ගන්න. ප්‍රශ්න වැඩි කියන්නේ අඳුර වැඩි, කරදර වැඩි කියන්නේ අඳුර වැඩි. හිතට කෙලෙස් වලින්, විශේෂයෙන් තරුණ දූල පුතාලා, තරුණ දූල පුතාලා හිතට ගන්න ඕන, ඔයාලා මේ තියෙන තාක්ෂණයේ කියන සැඩ පහරෙන්, කාමයේ කියන සැඩ පහරෙන් දවසින් දවස ඔය හිත අඳුරු වෙනවා. දවසින් දවස හිත අඳුරු වෙනවා. උඹලා බලන, කියවන, අහන දේවල් වලට අනුව දරුවනේ ගොඩාක් දේවල් වලින් හිත අඳුරු වෙනවා. රූපවාහිනියක් බැලුවත්, මොකක් හරි දෙයක් ඇහුවත් හැම දෙයකින්ම හිත අඳුරු වෙනවා. ඔය හිත එළිය කරන්නම් තියෙන්නේ මේ ශ්‍රී සද්ධර්මා ලෝකේම විතරයි.